මේ වෙලාවේ තමයි මුදලාල්ලා මන්ත්‍රීතුමාත් එක්ක ඉන්න ඕනි වෙලාව. අනිත් එක ඉතින් අපේ මන්ත්‍රීතුමා මුදලාල්ලාට කොච්චර උදව් කරලා තියෙනවද? ඒක ඇත්ත. අපිත් මන්ත්‍රීතුමාට උදව් කරලා තියෙනවනේ. අනික ඒ කාලේ මගේම වාහන කීයක් නම් දිව්වද? අපිනේ මන්ත්‍රීතුමාව මේ තැනට ගෙනාවේ. ඒකනේ. එහෙව් එකේ මන්ත්‍රීතුමාව තනි කරන් ලිපා මේ වෙලාවේ. මේකයි නෝන. මිනිස්සු ගොන්තක తిරුව නෙමෙයිනේ හැමදාමත් මෝඩ වෙන්නේ. එහෙනම් මම මේ කියලා යන්න ආවේ අපි දෙගොල්ලන්ගෙම හොඳ නම තියාගෙන මේ පාර වැඩ කරමු. මම මන්ත්‍රීතුමාට ඇවිත් කියන්නම් මේ පාර මන්ත්‍රීතුමාට මගෙන් සපෝට් එකක් ලැබෙන්නේ නැහැ කියලා. අයියෝ මේ පාර අක්කනේ වැඩ කරන්නේ. මම මුදලාලි මාත් එක්ක වැඩ කරලා බලන්නකෝ. මේකනේ නෝන. ඒ වැඩ කළත් වීදුරුව කැඩිච්ච කණ්ණාඩි දෙකක් ඇයි මම මගේ ඇස් දෙකට දාගන්නේ? අනික මගේ ඇස් දෙක හොඳට පේන වෙලාවේ මම යනවා. ඔන්න බලාගනින් මැකිලි. ඇයි? තෝ හදන්නේ මට කොටන්නද කියාපා? ආ? හරි. බරෙයිද? බරෙයිද? අද මං තෝ ඉවරයක් කරනවා මැකිලි. ඔන්න බලාගනින්. ඔයිට මැකිලි ඔයිට. කෝබං උපදාන සත්‍ති කාටද බය වුනේ? ඕන් උඹ යැත්ත ස්වරූපේ සද්දේ විතරයි. අනේ අනේ ඉන්නවා මම දැක්කනේ එක. මොකද ඔහෙට ඇහුන්නේ නැත්තේ සද්දේ? මොනවද බං? කවුරු හරි අපේ කුස්සිය පැත්තේ ඇවිදිනු. ඔය දැක්කනේ උඹට ඔල් මාදේද? පිස්සු නැතුව ඉඳින්. මං හිතන්නේ රම්බණ්ඩේ උඹ හොයාගෙන ඇවිල්ලා ඇති. මගුලක් කතා කරනවා. යකුළු. එනේ.
ඒනගේ කට්ටේකට රම්බන්ට කාරය අඹෝ හොයාගෙන ඇවිල්ලා ඇති. අනේ මගේ කට උඩගෙන නැතු හිටපන්. අනේ මේ ඕයි කට වහගෙන ඉන්නවද? මට ඇහුණානේ අම්මා රම්බන්ට මාමගේ නම කියලා කෑ ගහනවා. ඉතින් මං දැක්කනේ බං මන්නේක් අරගෙන කොටන්න එනවා. එතකොට කෝ වැසි කපාපු කඹ කෑල්ල. ඒක ඊයේ මම මෙතන නිගෙනත් දැම්මේ. කවුද ඒ කරන් ගිහින් තියෙන්නේ? ජයපාල ලවත්ත? මම කියන්නේ බොරුද? උඹලයි අම්මගේ සද්දේ විතරයි. හරියට බැලුමේ වගේ. උදේට වනයියකෝ පිටි ගහනවා කියනවා. හවසට කියනවා මෙන්න මේක මාව මරනෝ කියලා. මොකද්ද බං ඔය මේ කුකුල් පෙනහැල්ල? උඹලත් ඉතින් මේ මිනිස්සයා කියන දේවල් අහලායි කීකි. කොටන් දෙනවා දැක්කම මොකද්ද බං බහිරින් නැත්තේ? ඒක ඉතින් හීනයක්නේ. හීනයක් වෙන්නේ පස්සේනේ මිනිස්සයෝ. දකින්නේ ඇත්ත විදිහටනේ. ඊකෝ තේරෙන්නේ. බාරෙලා ඉතින් කුසියට. තත්ත්වේ නරකකට හැරිලා නැහැ නේද? නෑ තාත්තේ. තව සුමානියක් දෙකක් යනකොට අම්මට ගෙදර එන්න පුළුවන් වෙයි. ඇයි තාත්තා එහෙම ඇහුවේ? නෑ. පොඩි පුතා ලොකු කල්පනාවක හිටපු නිසා. අක්කකෝ අක්කා යන්න ලෑස්තිනෝ. එයාටත් එතන ඉඳලම එපා වෙලාද කොහෙද? නැතුව ඉතින් රැයක් දෙකක් කියලාද? මට පුළුවන් නම් මං ඉන්නවා. අර දැරිවිටත් අමාරු ඇති. නාලනී නම් එහෙම දෙයක් කීවේ නෑ. කියන එකක් නෑ අම්මා අසනීප වෙලා ගෙදර ආවත්. ආ
ඇයි මේ? දැන් ඔයා කියන්නේ මේ දේවල් මම කරා කියලාද? නැත්තම් කොහොමද මෙහෙම වෙන්නේ? මෙහෙම දෙයක් වුණා කියලා මම දන්නවද? ඔයා මට කිව්වද? නෑනේ. මොනා වුණත් මේකලට වෙලා තියෙන නම් හොඳ පාඩමක්. ආයි මෙයාගේ බලුවට නොකරන්න. ඇයි මට මේ වගේ නොකිව්වේ? මං එහෙම කිව්වනම් අයියා. නාලනී මේ මම මේ අන්තිම වතාවට ඔයාට කියන්නේ ඔයාට මොනවා හරි සිද්ධියක් සිද්ධ වුණොත් ඒක මං එක කියන්න බැරි නම් ආපහුමම මුණ නොගෙහෙන නාවට කමක් නැහැ. මගේ අම්මා වෙනුවෙන් කරපු ගොඩාක් දේවල් වලට ඔයාට ගොඩක් පිං. කිව්වේ මන් දන්නව හැමුණොත් ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියලා. ඒකයි මිත්‍රපාලයි මන් මේ දේවල් වලට කිව්වේ නැත්තේ. අනේ මට සමාව වෙන්න. සමාව දෙන්න පුළුවන්. ආයි මෙහෙම නොවෙනවනම්. ආයි කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ආයි කවදාවත් එහෙම කරන්නේ නැහැ. අම්මේ මට ඔයා නැති පාළුව මෙච්චරයි කියලා කියන්නේ කොහමද? ඔයා කොහෙද අම්මේ ඉන්නේ? ඇයි ඔයා මාව බලන්නේ නැත්තේ? මට දැන් මේ ජීවිතේ හොඳටම ඇති වෙලා තියෙන්නේ. නාලනියෝ මොකද? ඒ පාර කොයි සව්වේද මාලිගාවල් හදන්න හදන්නේ ඈ? ඔය හදන්න හදන මාලිගාවල් වැඩිකල් පවතින්නේ නෑ බං. නිස්කාරණේ අමාරුයි වැටෙන්න හදන්න එපා. උඹලේ අම්මටත් උනේ ඕකමයි. අයියෝ නාලනි, අම්මා එනවනම් එන්නේ නැන්දලෑ ගෙදෙට්ටනේ. ඒ වුණාට මම දැකපු හීනෙත් එක්ක අම්මා පහු දෙපයින් ගමටේ කියලා හිතන්න අමාරුයි අයි. අයියෝ එහෙම කියන්නේ? අම්මා කවදාවත් හීනෙන්වත් මගේ ළඟට ඇවිල්ලා නැහැ.
ඒ වුණාට දැන් දවස් දෙක තුනකට කලින් දැක්ක හීනෙත් එක්ක මට මහා අමුත්තක් දැනෙනවා. ඒ මොකද්ද? ආපහු යා යනකම් මට මග බලාගෙන ඉන්න එපා කිව්වා. නැන්දලා කියන දෙයක් අහගෙන නැන්දලට කීකරු වෙලා ඉන්න කියලාත් කිව්වා. ඒක හීනයක් නිනාලනි. ඊට පස්සේ අම්මා ගමට ආවේ වෑන් එක පිටිපස්සේ මිනි පෙට්ටියක. විකාර ජයපාලට ගහලා ගස්වල බැඳ වෙන කවුරුත් නෙමෙයි අයියා කියලා මන් දන්නවා. ඒ කොහොමද ඔයා කියන්නේ? ඒකත් ඔයා හීනෙන් දැක්කද? ඔව් මන් දැක්කා. මොකෝ මේ බය වෙලා වගේ? ඔයා දැන් යන්න. කවුරු හරි ආවොතින් මං ගෙදර ඉඳලත් ඉවරයි. පෙරදුණු දවසට අපිටත් බලා ගන්න බැරුවේ ඔය කාගේ කෙරුවාවත්.